चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स यतो यतो सम्मसति खंदानं उदयभ्यं लभते पीति पामोज्जं अमतं तं विजानन्ति। सदा पूजनीय वंदनीय महासंगरत्न अवसराय पिंगवत सिल्मेनियो वरक प्रमुख सद्धा बुद्धि संपन्न कारुणिक पिंगवतुनी मे पिंगवत सियलु दिनाम दं सूदानं वेन्ने तमतमंगे जीवित बलट बहु वटिनाकमक लबेन लबुपु मनुष्य जीवित हिस नोवेन वटिना कुशल धर्म रास्यक सिद्ध करंट एहिं विशेषम बुदुरजानन वहांसे देशना कल सद्धर्मे बिंदकु श्रवणय करंटाई दम्मे सूदानं वेन्ने अभी मुलिम मतक कलोत अद मेबंदु कुशल क्रियावक मेबंदु पुण्य क्रियावक सिद्ध करंट हेतुपादक वेच्च कारणाव कुमग्द कियला बहुम सत्पुरुष अदहसिं कटयुतु करन अपे ए फिटकोट्टे निहाल रणसिंह मैतितुमात एवगेम नीलमनी रणसिंह मैतिनियात युग जीवितेकट पेमिनिला मे ऑक्टोबर 15 वेनिदाट युग दिव्य तमंगे दिव्य गमने 40 वेनी संवत्सरय वेनुवेन एय कल्पना कला अपे मे दीर्घ गमने आपु ए गमन गन आपव हरिला आवर्जना कल बलन कोट अपे लबपु जीवितेट यहपतक एकतु करगन अपि दिन्नटम पुलुवां उना एकट एकतु वेला अद मेबंदु अवस्थावक पिरेन मे मोहते ए निमित्ति करगन तव बहुत दिन कुटत यहपतक उदाकल देंटो ने केन अधास एतुवाई मे पिंकम सूदानं कले एतेंदी मतक्करन्नटो ने अविद्या अंधकारिं वहिला नोएक अकुसल कर्म समाधानें कटूत करन लोके तुल जाम्म दिन्याक समरन कोट अवाह विवाह मंगल उत्सवक සංවත්සරයක් සමරන කොට ඒ වගේම තමන්ගේ ජීවිතයේ මතක තියෙන කුමන හෝ වැදගත් අවස්ථාවන් සමරන කොට බොහෝ දෙනෙක් නොඑක් විදිහේ මතින් මත් වෙලා ඒ වගේම අහිංසක සත්වයන්ගේ ජීවිත හානි කරලා සත්වයෝ ඝාතනය කරලා බොහෝ අකුසල කර්ම සිද්ධ කරලා සතුටු වෙන ලෝකයක් තුල मे पिंगवत पिरुस तोरगत्ता इतामत्म सत्पुरुष मार्गया क्रमया ए तमय तमंगे युग जीविते 40 वेनी वर्षय पिरेन मे मोहतेदी ए सनितुहं करमिं ए वेनुयेन तमन्तत् बहु कालयक यहपत पिनिस पवतिन
ඒ වගේම මේ අහිංසක ලෝකයටත් මේ දුක්සහගත සසරෙන් එතර වෙන සද්ධර්මයේ අවබෝධය ලබා දීලා ඇස් දෙක පාදල දෙන්න ඕනේ කියන අතිශය කරුණාබර වගේම ප්‍රඥා ගෝචර අරමුණක් ප්‍රඥා ගෝචරව කටයුතු කරමින් තමයි මේ පින්කම සූදානම් කළේ සූදානම් කරගත්තේ ඒකම ඒගොල්ලෝ ඒ පින්වත් පිරිස තවත් බොහොම වටිනා කෘතූපාකාර ගුණයකුත් සිද්ධ කරන්ට කටයුතු කළා ඒ තමයි මේ ධර්ම දේශනා කරන මේ ආවාස කුටිය ඒ නිහාල් රණසිංහ මැතිතුමත් ඒ වගේම නිලමනී රණසිංහ මැතිණියත් ඒ වගේම නාවල රාජගිරියේ ඉරාන් ලයනල් කරුණානායක මහත්මා ඉසානි අබේසූරිය සියානි අබේසූරිය මෑණිය ඇතුළු ඒ පින්වත් පිරිසත් කියන මේ දෙපිරිසම මූලික එකතු වෙලා මූලික ධන පරිත්‍යාගයෙන් මේ ආවාස කුටිය හදලා ලඝු ගරු භාණ්ඩ සහිතව සංඝසතු කරලා පූජා කළා. ඉතින් මේ පින් උතුම් කල්පනා කළා තමන්ගේ ජීවිතයට බොහෝ වටිනාකමක් ලැබෙන සසර බොහෝ කාලයක් තමන්ට නිවන් දක්නතා ක්ලේශයකට දුගතියකට නොයන මෙබඳු මහා පින්කමක් මුදල් තිබුණට සද්ධාව තිබුණට කරගන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒකට උදව් උපකාර කරන්ට ඒව හදලා දෙන්න අයත් ඉන්න ඕනේ. ඉතින් මේ පින්වතුන්ගේ ධන පරිත්‍යාගයෙන් ධනේ වියදම් කිරීම කළා. නමුත් මේ ගෘහ නිර්මාණ කටයුතු කිරීමට උදව් වෙච්ච ඒ මේසන් වාසු වැඩ කරපු වඩු වැඩ කරපු ඒ ජයන්ත මහත්මයා සමන්ත මහත්මයා ආදී එයාගේ පවුල් වල අයවත් ගෙන්නලා ඒ අයවත් මේ පිනට පින්කමට සම්බන්ධ කරගෙන ඒ අයටත් පින් සිද්ධ කරවලා ඒ වගේම මෙතෙන්ට පැමිණි රැස් වෙච්ච මේ පින්වත් පිරිසටත් සද්ධර්මයේ අවබෝධය ලබා දීලා ඒ විතරක් නෙමෙයි සමස්ත ලෝකවාසීන්ටම තමන්ගේ ජීවිතයේ මෙබඳු වටිනා අවස්ථාවක් සමරන මොහොතේ ඒ වෙනුවෙන් මුළු ලෝකේටම දහම් මැසකුත් ලබා දෙන්න තියෙනම් මොනතරම් හොඳද කියන අදහසක් ඇතුව මේ දේශනාව බෞද්ධයා නාලිකාව ඔස්සේ විකාශනයට පත් කරන්ටත් පත් කළ බොහෝ දෙනෙකුට දහම් අවබෝධය ලබා දෙන්නත් මේ පින් උතුම් කටයුතු කරනවා කටයුතු කළා. ඉතින් මේ දේශනාව දේශනා කරන්ට මූලික වෙච්ච පසුබිම මම මතක් කළේ. ඉතින් ඒ නිහාල් රණසිංහ මහත්මයාටත් නිලමනී රණසිංහ මැතිණියටත් ආවා වූ දිවගමනේ ඒ අතීතයේ පැත්ත හැරිලා තම තමන්ගේ ජීවිතවලට තම තමන් අතින් යම් අඩුපාඩුවක් වරදක් තිබුණා නම් මත්තට ඒව නොකරන්නටත් ඒ ගෙවුණු කාලය තුල තමන් අතින් අතහැරිච්ච මගහැරිච්ච හොඳ දෙයක් තියෙනවා නම් ඒක නැවත ගන්නටත් වඩාත් වැඩි දියුණු කරගන්නටත් අදිස්ථාන කරගනිමින් මේ ජීවිතයෙන් ඵල ප්‍රයෝජනයක් ගන්නට මේ බුද්ධ ශාසනයෙහි නොවන විදිහට කටයුතු කරගන්නට බොහෝ චිරාත් කාලයක් නිරෝගීව දීර්ඝායස සම්පත් විඳින්මින් කුසල් සිද්ධ කරගන්නට මේ පින් ඒ දෙපළට හේතු වේවා කියන අදහස් ඇතුව මෙතන ඉඳලා මම මේ ධර්මානුශාසනාව පවත්වනවා. හැම දිනාටම මතක් කරනවා ඉතාමත් වුමනායි මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා. මම අද පැහැදිලි කළ දෙන්න බලාපොරොත්තු වෙන කරුණු ඇත්තටම ටිකක් ගැඹුරුයි. ටිකක් නෙමෙයි ගොඩක්ම ගැඹුරුයි. ඉතින් මම පුළුවන් තරම් පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙන්නම්. නමුත් අපි ගැඹුරුයි කියලා ඒ ධර්මයේ අතහරින්න නැතුව ගැඹුරු දේ වුණත්
නැවත නැවත අහලා නැවත නැවත හිතලා මේක කොහොම හරි අවබෝධ කරගන්න ඕනේ කියලා උත්සාහවත් වෙන්නට ඕනේ. පිංගුතුනි ගණන් හදන්න දන්නේ නැති ළමයෙකුට ගණන් හදන්න බෑ අමාරුයි කියලා චිත්‍ර අඳින්න දුන්නොත් ඒ දරුවට කවදාවත් ගණනක් හදන්න පුළුවන් වෙන්නේ නැහැ. නමුත් ගණන් හදන්න බැරි දරුවට නොයෙක් නොයෙක් විදිය උපායන්ගෙන් උපායශීලීව ආදරෙන් කරුණාවෙන් සැරකලා මේ මොන මොන විදියට හරි නැවත 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 උත්සාහවත් කෙරෙව්වොත් කවදාම හරි දවසක ඒ දරුව ගන්නක් හදනවා. ඒ වගේ සිංහතුනි අවිද්‍යා අන්ධකාරයෙන් අති දීර්ඝ සංසාරකේ මේ අත දුවන සැරිසරන අපිට මේ දීර්ඝ සංසාරේ පුරාවටම ඇසුරු කළ නැති හින්දා ඒ ධර්මයේ අපිට නුහුරුයි. ඒ නුහුරුකමයි මේ ගැඹුරයි කියලා කියන්නේ. බලන්න නරක වචනයක්, අසභ්‍ය වචනයක් හෝ සාමාන්‍ය කතාවක් බලන්න හොඳින් යොමුකම් දීගෙන ඉන්න ඕනේ. එබඳු කතාවක් කරන තැනක යන්තම් අපි ගියත් යන ගමන් ඇහුණත් හොඳට මතක තියෙනවා. ඒකට හේතුව මොකද? බොහෝ කාලයක් සසර එබඳු කතා අපිට හුරුයි. එබඳු කතා අපිට පුරුදුයි. එබඳු කතා අපි හොඳට ඇසුරු කළා tie. ඉතින් මේ නීවරණ ධර්මයන් ගෙවෙන ආශ්‍රව ධර්මයන් ක්ෂය වෙන විරාගයේ පිණිස, නිරෝධයේ පිණිස, නිර්වාණයේ පිණිස පවතින දහම් කරුණු දහම් වචන අපිට හුරු නැ පුරුදු නැ. ඒ හින්දා තමයි අපිට ඒවා අපහසුයි වගේ ගැඹුරුයි වගේ හිතෙන්නේ. ඉතින් අපි ඒක අපහසුයි ගැඹුරුයි කියලා හිතන්නේ නැතුව නැවත නැවතත් ඒ දහම් කරුණු හොඳට ශ්‍රවණය කරමින් ටිකින් ටික හෝ හිතින් හිතලා කටයුතු කළොත් අපිට ඒ ධර්මය නොබෝ දවසකින් නොගැඹුරු ස්වභාවයට පත් කරගන්න පුළුවන්. පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න ඔබත් මමත් ගත වෙන මේ ජීවිතයේ මේ වටපිටාව පෙනෙයි. මෙතනින්ද සිහිපත් කළ බලන්ට ගොඩාක් කල්ප ගණනක් නෙවෙයි. අවුරුදු 100කට එහා සවිඥානික හෝ අවිඥානික වස්තුවක් ඕගලඟේ මේ අස්පනා පිට අස් වටපිටාවට බලාගන්න ලේසියෙන් පහසුවෙන් තියෙයිද කියලා හොයාගන්නවත් පුළුවන් කමක් නැහැ. සංස්කාරයෝ එච්චරටම අනිත්‍යයි. පිංගතුනි තව අවුරුදු 100ක් ඉස්සරහට නුවණින් බැලුවොත් අද ඔබටත් මටත් පෙනෙන මේ දැන් අපිට ඇත්තමයි කියලා හිතෙන මේ කිසිම සවිඥානික අවිඥානික හෝ දෙයක් තියෙයිද නැහැ. සංස්කාරයෝ මෙච්චර තුච්චයි, මෙච්චර අල්පේච්චයි. ඒ අවිද්‍යා අන්ධකාරයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳුණු අපිට මේ දේවල් හැමදාම තියෙනවා වගේයි අපිත් හැමදාම ඉන්නවා වගේ තේරෙන්නේ. ඒ හින්දා හැමදාම තියෙන හැමදාම ඉන්න අපි ඒ හැමදාම තියෙන දේවල් හොඳට තියාගන්න ඕනේ කියන තැනකටම ගොනු වෙලා අවිද්‍යා අන්ධකාරය ඇතුළේම කටයුතු කරනවා මිසක පෙරපසු දෙපැත්ත ටිකක් සිහි කරලා බලන්නේ නැහැ. පින්වතුනි මම මේ මතක් කළේ භවයෙන් වැහිලා තියෙන පෙර ජීවිත ගැන නෙමෙයි, භවයෙන් වැහිලා තියෙන ලබන ජීවිත ගැන නෙමෙයි, ගත වෙන මේ ජීවිතේම අවුරුදු ගණනකට ඉස්සරහට පිටිපස්සට තියලා බලනකොට මේ තියෙන නිමිති බොරුනම් ඒ අතර මැද ඇත්ත වෙලා තියෙන්න පුළුවන් කමක් නැ නේද කියනක සිහිපත් කරගන්න. මේකෙන් මම මතක් කළේ මේ අතරතුර ඔබට මුළු ලෝකෙතම අධිපති චක්‍රවර්ති රජකම තිබුණත් මේ අවුරුදු 100න් පස්සේ අතහැරෙනවා නම් ඒකව විහිළුවක් මිසක
ස්පර්ශ මාත්‍රයක් මිසක ස්පර්ශ මාත්‍රයකින් ඇතිවෙච්ච ආස්වාදයක් ආස්වාද මාත්‍රයක් මිසක යථාර්ථයක් නෙමෙයි. ඒ නිසා මුලින්ම මම මතක් කරන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ බොහෝම දුර්ලභ කාලෙකින් පින්වතුනි. මේ ලෝකේ ගොඩාක්ම දුර්ලභයි කියලා කියනවා නම් ඒ දුර්ලභ වස්තුන් අතරින් අතිශයම දුර්ලභ පරම දුර්ලභ කියලා පෙන්නනවා මේ බුද්ධෝත්පාද කාලය. පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා තව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකන් කිනම් බුද්දක් තව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකන් සමහර කාලවල තියෙනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේලා නැති බුද්ධි ශූන්‍ය කල්ප ගණනින් අසංකේයයි. කල්පයක් කියලා කියන්නේ දවසක් වික්ෂුන් වහන්සේ නමක් අහනවා ස්වාමීන් භාග්‍යතුන් වහන්ස කල්පය කියලා කියනවා. කල්පය කියන්නේ මොනතරම් දිග එකක්ද? මහාන කල්පය කියන එක මෙතෙක් අවුරුදු 100යි මෙතෙක් අවුරුදු 1000යි ලක්ෂයයි කෝටියයි කෝටි ප්‍රකෝටියයි නහුතයයි කියලා මෙහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස ඒ සඳහා උපමාවක්වත් වෙන්න පුළුවන්ද? මහාන උපමාවක් නම් වෙන්න පුළුවන්. ඒකද සාධාරණ නැහැ. යොදුනක් දිග, යොදුනක් උස, යොදුනක් පළල මහ විශාල කළුගල් පර්වතයක් තියේ. මනුස්ස ලෝකෙන් අවුරුදු 100කට සැරයක් රෙදි කෑල්ලකින් මේ කළුගල පිහදානවා. මෙහෙම පිහිනකොට කවදා හරි දවසක කළුගල ගෙවිලා යනවා. ඒත් කල්ප ඉවර වෙන්නේ නැහැ. මේ උපමාවෙන් කල්පය මෙච්චරයි කියලා බලන්න. යොදුනක් උස, යොදුනක් දිග, යොදුනක් පළල මහ විශාල ටැංකියකට අබ දාලා අවුරුදු 100කට සැරයක් මනුස්ස ලෝකේ ටැංකියෙන් එක බෑටයක් අයින් කරනවා. වහාම වේගෙන් ශීඝ්‍රව මේ ටැංකිය අබ ඉවර වෙනවා. ඒත් කල්ප ඉවර වෙන්නේ නැහැ. මහණෙනි මෙසේ දත යුතුයි කියලා පෙන්නනවා. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා තව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකම් බුදුවරු නැති කල්ප ගණනින් අසංකේයයි කියන්නේ ඔන්න බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැතුව ඔන්න එක කළු ගලක් ගෙවිලා ගියා. අර වගේ ගල් පර්වත 10ක් 15ක් 20ක් 100ක් 1000ක් ලක්ෂයක් කෝටියක් ප්‍රකෝටියක් ගෙවිලා ගියා. මේ වගේ මහ විශාල කළුගල් ගෙවිලා යනවා වගේ කල්ප ගෙවිලා යනවා. ඒත් බුදුරුන් වහන්සේලා ලෝකේ නැහැ. එහෙම කල්ප අසංකේය ගණනක් ගිහිල්ලා තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඒ පහළ වෙලා මේ අහිංසක ලෝකයට සසර දුකින් එතර වෙන පණිවිඩය පෙන්නනවා. එතෙක් මේ ලෝකයා ලෝදිය හැලියක් ඇතුලේ උඩින් පියනින් වහන ලද ලෝදිය හැලියක් ඇතුලේ එයින් එළියට යන්න දොරටුවක් හොයමින් හැසිරෙනවා වගේ ගින්න නැමුති ලෝකයේ ඇතුලේම දඟලනවා. එයින් පිටවෙන්න දොරටුවක් හොයාගන්න නැතුව. ඉතින් බුදුරජාණන් වහන්සේලා තමයි මේ ගිනි ගන්න ලෝකයෙන් එළියට යන පාර හොයලා දෙන්නේ. පින්වතුනි ඔබට මතක් කරනවා ඕනෑවට වඩා අවිද්‍යා අන්ධකාරය තුල ගිලෙන්නට එපා.
පොඩ්ඩක් සිහියෙන් නුවණින් අවදියෙන් කටයුතු කරන්ට කියනක මතක් කරනවා. මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ, සසර දුක්ගිනි නිවන සද්ධර්මය හම්බ වෙච්ච කාලේ, මේ අවුරුදු 50කින් 60කින් අතහැරෙන දේ ඇත්තම වෙලා, ඒක මගේම වෙලා, ඒ තුල ඕනෑවට වඩා ප්‍රමාදීව කටයුතු කරන්නේ නැතුව මේ ජරා මරණ සංඛ්‍යාත සසරෙන් එතර වෙන සද්ධර්මය මොකක්ද කියනක හොයලා බලලා අවබෝධ කරගන්නට උත්සාහවත් වෙන්න වෙර වීදිය කරන්ට කියලා මතක් කරනවා. තමන්ගේ අස් දෙක පාද ගන්නට කියලා මතක් කරනවා. මට මතකයි අම්මත් ඉන්නවා මෙතන. පොඩි කාලේ මං හරීම කම්මැලි ඉස්කෝලේ යන්න. ඉතින් සමහර විටක කඩේ යන්නේ උදේට පාන් හරි මොන හරි ගේන්න මම. ඉතින් ගිහිල්ලා හිමින් හිමින් තමයි එන්නේ, වෙලාව යන්නේ. එතකොට එනකොට ලෑස්ති වෙන්න වෙලා නැද්දි කියනවා නංගිලාට. ඉතින් අක්කලා පාන් එහෙම කාලා ඒගොල්ලෝ ලෑස්තිලා ඉන්නවා, දුවනවා. මං කියනවා ඉතින් යන්න බෑ. මට මතකයි අම්මා අඬනවා, අනේ පුතේ ඇස් දෙක පාද ගන්න පුතේ කියලා අඬනවා. එතකොට ඔන්න පොට්ටි කරගෙන දුවනවා මම. අම්මා අඬනකොට බයයි. ඒ වගේ අද අම්මා ඇතුළු මේ අම්මලා ඔක්කොටම කියනවා, අනේ ඇස් දෙක පාද ගන්න මේ සසර දුකයි කියන පණිවිඩය කියනවා. ඉතින් ඒ නිසා එදා ලෝකේ මගේ ඇස් දෙක පාදන්න කටයුතු කළා වගේම මේ සසරෙන් එතර වෙන්න තම තමන්ගේ ඇස් දෙක පාද ගන්න කියලා මතක් කරනවා. ඒ වගේ මතක් කළා මේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතයේ තියෙන වෙලාවේ සද්ධර්මයේ නැමැති ආලෝකයෙන් ඇස් දෙක පාදගෙන මේ ජරා මරණ සංඛ්‍යාත සසර දුක නිමා කරගන්නට කියන එක මතක් කළා. මගේ මේ මම මාතුකා කළ සූත්‍ර පාඨයේ ඔයගලන්ට විස්තර කරලා දෙනවා, හොඳින් ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. යතෝ යතෝ සම්මසති කන්දානං උද්‍යබ්බ්‍යං ලබතේ පීති පාමොජ්ජං අමතන්තං විජානතං. මේ ගාථාව තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ කුද්දක නිකායේ ධම්මපද පාළියේ භික්ඛු වර්ගයට අයිති ගාථාව. තථාගතයන් වහන්සේ දේශනා කරනවා, යතෝ යතෝ සම්මසති කන්දානං උද්‍යබ්බ්‍යං ලබතේ පීති පාමොජ්ජං අමතන්තං විජානතං. යතෝ යතෝ යම් යම් තැනක සම්මසති සම්මර්ෂණය කරනවා කන්දානං උද්‍යබ්බ්‍යං. යම් යම් තැනක උපදින උපදින ඒ ඒ තැන ස්කන්ධයන්ගේ උදේ වැය නුවණින් මෙනෙහි කරනවා නම් ලබතේ පීති පාමොජ්ජං අමතන්තං විජානතං. නිවන දැනගෙන ඉතාමත් ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනවා කියලා මතක් කරනවා. එතකොට ඒ තැන ස්කන්ධයන්ගේ උදේ වැය ඇතිවීම නැතිවීම බලනකොට අමතන්තම් විජානතම් අමෘතය දැනගන්න පුළුවන්. නිවන කියන්නේ මොකක්ද කියලා දැනගන්න පුළුවන්. ඒ නිවන දැනගන්නකොට දකින්නකොට අතිශය ප්‍රීති ප්‍රමෝදයටපත් වෙනවා. අමතන්තම් විජානතම් ලබතේ පීතිපාමොජ්ජං. ප්‍රීති ප්‍රමෝදය දෙක ලැබෙනවා. ප්‍රීති ප්‍රමෝදය සහිත කෙනාගේ හිත නොබෝ කලකින් සමාධි වෙනවා. සමාධිගත මනසට ඇත්ත ඇතිහැටි දකින්නවා. ඇත්ත දකින්නකොට සියලු සංස්කාරයන්ගේ කලකිරිලා නොයලිලා සියලුම සංස්කාර ධර්මයන්ගෙන් හිත මිදෙන නොබෝදවසකින්ම. ඉතින් මෙතෙන්දී අපි පොඩ්ඩක් නුවණින් බලමු ඒ තන ස්කන්ධයන්ගේ උදේ වේ බලන්නේ කොහොමද කියලා. ඒක ඉස්සෙල්ලා ඒ තන ස්කන්ධයන්ගේ උදේ වේ බලන්නේ ඇයි? එහෙම බලනකොට නිවන දකින්නවා කියන්නේ මොකක්ද කොහොමද කියන මේ කාරණා ටිකක් පොඩ්ඩක් අපි සාකච්ඡා කරලා සම්මර්ෂණය කරලා බලන්න ඕනේ, බලන්න සුදුසුයි.
එතකොට මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන්ට කියලා කියන්නේ පින්වතුනි වෙන මුකුත් නිමින්ද නෙමෙයි. මෙන්න මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය බොරුවක් වෙන්නේ, හිස්සුවක් වෙන්නේ, ශුන්‍යවක් වෙන්නේ, මායාවක් වෙන්නේ එතකොටයි. ඒ ස්කන්ධයන්ගේ උදේ වැය කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ ඇති වෙන හැටි හා නැති වෙන හැටි. පංච උපාදාන ස්කන්ධ ලෝකය ඇති වෙච්ච හැටි හා නැති වෙච්ච හැටි බලනකොට, ඇති වෙච්ච හා නැති වෙච්ච හැටි දකිනකොට ඉබේම යාට නිවන කියන්නේ මෙන්න මේක නේද කියලා දැනෙනවා. එතනින් මම අද තව කාරණාවකුත් මතක් කරනවා. අද නිවන් දකින්න නොයෙක් විදිහේ අවවාද අනුශාසනා ඕන තරම් අපිට ලැබෙනවා, ලබා ගන්න පුළුවන්, අහ ගන්න පුළුවන්. හැබැයි ඒ ලැබෙන අවවාද අනුශාසනාවන් 100ක් ගත්තොත් ක්‍රමවේදයන් 100ක් මාර්ග 100ක් එක එක තැන් වලින් එක එක ක්‍රම පනවනවා, එක එක ක්‍රම උගන්වනවා නිවන සඳහා කියලා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? නිවන ගොඩාක් හින්දා එක එක්කෙනා හිතාගෙන ඉන්න නිවන කියලා හිතාගෙන ඉන්න ආකාරයන් තියෙයි. අන්නේ නිවන කියලා හිතාගෙන ඉන්න ඒ එක එක ක්‍රමවලට සාපේක්ෂවයි ඒ ප්‍රතිපදාවන්ගේ නානත්වයක් ඇති වෙලා තියෙන්නේ. නමුත් පින්වතුනි, සැබෑවටම නිවන කියන ධර්මතාවය මෙන්න මේකයි කියලා අපි තෝරගත්තොත් කවදාම හරි දවසක මුළු ලෝකෙටම එකම එක මාර්ගයක් පනවන්නට වෙනවා, එකම එක මාර්ගයකට එන්න වෙනවා. එහෙනම් මම මුලින්ම නිවන කියන්නේ මොකක්ද කියන කාරණාව පොඩ්ඩක් පැහැදිලි කරන්න උත්සාහවත් වෙන්න. අපි ගොඩාක් දෙනකොට හිතෙනවානේ මේ නිවන කියන්නේ මොකක්ද කියලා. මොකට මට මතකයි අපේ තාත්තා කියනවා මේ, අනේ මට නම් නිවන් දකින්න ඕනේ, ඔය සැපත් නැහැලු දුකත් නැහැලු ගිහිලෝයි නිකම් පැත්තකට වෙලා ඉඳ හරි කම්මැලි එතකොට කියලා හිතනවා. ඒ කියන්නේ හිතන්නේ මේ නිවන කියන එක සැපත් නැති දුකත් නැති තැනකට ගිහිල්ලා මේ ගෙඩි පිටින්ම මිනිස්සෙක් වගේ කෙනෙක් ගිහිල්ලා ඉන්නවා වගේ කියලා. එතකොට අපි හොඳට බලමු. අද ගොඩාක් දෙනෙක් හිතන්නේ, සමහර කෙනෙක් කියනවා මේ හිස් අවකාශයේ වගේ නිවන. තව සමහරු කියනවා මේ කිසියම් දෙයක් නැති හිස් බව අරමුණු කරන එක තමයි නිවන. තව කෙනෙක් කියනවා කෙලෙස් නැති, කෙලෙසුන්ගේ මිදුණු ප්‍රභාසර මනසයි නිවන, පොදු මනසයි නිවන කියලා. මේ විදිහට නිවන කියන්නේ මොකක්ද කියලා එක එක විදිහේ අර්ථකථන රාශියක් ලෝකෙ තුල තියෙයි. නමුත් මමත් නිවනට කාරණාවක් පෙන්වන්න, නිවන කියන්නේ මෙන්න මේකයි කියලා. බුදුරජාණන් වහන්සේ නිවන කියලා පෙන්වුවේ විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජග. විසංඛාරගත ස්වභාවයට ගිය, විසංඛාරගත ස්වභාවයට ගිය මනසටයි තණ්හාව ක්ෂය වෙන්නේ කියන තැනකින්, තණ්හා නිරෝධය නිවනයි කියන තැනකින් තථාගතයන් වහන්සේ පෙන්වුවේ. එකම නිදසුනකින් උපමාවකින් මතක් කළොත් නිවන කියන්නේ තමන්ට බාහිර කිසිම දෙයක් නැ නේද කියලා හිස්කමකට, හිස් බවකට යොමු කරන එක නෙමෙයි. එතකොට තමන්ගේ සිතෙන් නැත්තම් විඥාණයෙන් ශුන්‍යතාවය අරමුණු කළා යතියන්නේ, ඒකත් සංකතයි.
කිසියම් දෙයක් නෑ නේද කියලා හිතනකොට ඒ අනිමිත්ත බව අරමුණු කළ විඥාණයෙන් ඒකත සංකතයි මුකුත්ම නැතිකමක් අරමුණු කළොත් මුකුත්ම නැතිකමෙන් ශුන්‍යයි නමුත් නැතිකම කියන ධර්මතාවයෙන් අශුන්‍යයි නැතිකම කියන එක නැති වෙලා නැහැ නමුත් කෙටිකල්ල කැටිකල්ල නිවනට මම වචනයක් කියන්නම් සංස්කාරයන්ගේ සංසිඳීමයි නිවන කියලා කියන්නේ සංස්කාරයන්ගේ සංසිඳීම කියලා කියන්නේ ඔබ උපදීහවට යොමු වෙලා බලන්ද ඔබට කොච්චරනම් හිතට හිතන්න අරමුණු තියෙයිද කියලා තමන්ගේ තමන් ගැන තමන්ගේ අංගපසඟ ඉන්ද්‍රියන්ගේ ඉඳලා බාහිර තමන් ඉන්න වටපිටාවේ ඉඳලා ගම් පළාත් නගර ලෝකයන් තුල ඉඳලා විශ්වය දක්වාම මේ 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 දේවල් තියනවා 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 කියලා මහ විශාල දැනුම් සම්භාරයක් තියෙයි ඒ වගේම තමන්ගේ ජීවිතයේ මමයි කියන තැනින් පටන් අරගෙන තමන්ගේම ළඟම හිතේසි ඥාති හිතේසි අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි කියන තැනින් පටන් අරගෙන තව බොහෝ සත්ත්ව පුද්ගල භාවයෙන් යුක්ත අය ඉන්නවා කියලා ඔබට හිතෙන හිතන්න පුළුවන් දැනෙන මානසික වටපිටාවක් තියෙනව නේද ඔන්න ඔය ටික සියල්ලම සංසිඳීමයි නිවන කියලා කියන්නේ හොඳට මතක තබා ගන්න බාහිර ශුන්‍යතාවයක් නෙමෙයි යම් දවසක ඔබේ මනසේ අද තියෙන ඔය සියලුම නිමිති ටික නිරුද්ධ වුණොත් ඔය සංස්කාර ටික සංසිඳුණොත් ඒ සංස්කාරයන්ගේ සංසිඳීමයි නිවන කියලා කියන්නේ හැබැයි එක දෙයක් තියෙයි ඔබේ මනසේ ඔය විතරක ලීසිකට සංසිඳෙන්නේ නැහැ සංසිඳෙන්නේ නැත්ටි ඇයි ඒවා ඔබට මනසේ ගොඩ නැගුණු සංස්කාරයන් නෙමෙයි නිසා ඔබ තුල ගොඩ නැගුණු මනසේ විතරකයන් නෙමෙයි නිසා ඒව ඇත්තටම තියෙන හෝ ඉන්න අය ගැන තියෙන මතකයන් නිසායි ඔබට ඒක අතහැරෙන්නේ නැත්තේ එක මතක් කළේ මම ඔබ මෙහෙම ඉන්නකොට ඔබට gedara තියෙනවා කියලා දැනුමක් තිබුණාට ඔබ ඕක සංසිඳවන්න පුළුවන් තමන්ගේ මනසේ හටගත් සංස්කාර නිමිත්තක් කියන එක හිතන්නවත් පුළුවන් කමක් අද ඔබට ඉඳ දීලා නැහැ කියලා ඔබට හිතෙන්නේ දැන් ඉඳලා ආපු බණ අහලා යන්න තියෙන ගියේ ගැනයි මට මේ දැනුම තියෙන්නේ කියලා ඒ දැනුම නොතිබ්බොත් මට ආපහු යන්නත් බෑ හිතපු දැනත් මතක නැහැ යන්නේ නැවන් නැති වෙනවා එතකොට ඉඳලා ආපු යන්න තියෙන බාහිර ගේ තියෙන හින්දායි ගේ තියෙනවා කියන මේ දැනුම තියෙන්නේ කියන කම ඇතිතා ඔබේ මනසේ විතරක සංසිඳෙන්නේ නැහැ ඒ වගේ මේ මුළු ලෝකෙම තව බොහෝ අය බොහෝ දේවල් ඇති බවට තමන්ගේ සිත තුළ තියෙන දැනුම් සම්භාරයක් තියෙනං හිතට සිහි කරන්න පුළුවන් විතර්ක පතයන් තියෙනං අරමුණු තියෙනං ඔවට කියනවා සංස්කාර ධර්මයෝ කියලා මෙන්න මේ සියලුම සංස්කාර ධර්මයන්ගේ සංසිඳීමක් වුණොත් ආන් ඒකයි නිවන ඒක තියෙන අභ්‍යන්තරේ තමන් තුළ අපිට පොඩි වැඩ දෙකයි කරන්න තියෙන්නේ වැඩ දෙකයි නෙවෙයි දෙපැත්තයි තියෙන්නේ දෙපැත්ත කියලා කිව්වේ
අපිට යම් දැනුමක් මතකයක් තියේ නම් මේ දැනුම මතකය බාහිර භෞතික ලෝක පැත්තට නැඹුරු සතර මහා ධාතුයේ තියෙන දේවල් පැත්තට නැඹුරු වුණොත් ඒකෙන් ලෝකේ උපදිනවා සතර මහා ධාතුව අවබෝධ කළා සතර මහා ධාතුව නිසා මනසේ හදාගත්ත සතර මහා ධාතුව දකින්නකොට මනස තුල සිහි කරගන්න සංස්කාර නිමිති මාත්‍රේ කුයි මේ මනස තුල පිරලා තියෙන්නේ කියන එක අවබෝධ කරගත්තොත් ඒකේ සංසිඳීමෙන්ම නිවන ලබන්න පුළුවන් ඔබට යම් දවසක නිවන අරමුණු කරන්න පුළුවන් කියලා කියන්නේ ඔබේ මනස දිහා බලලා වෙනද තිබුණු අහවල් 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 දේවල් තියෙනවා 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 කියලා සවිඥානික අවිඥානික කොහො යම්තාක් නිමිති තමන්ට හසු වෙන්නේ නැතුව තමන්ගේ මනසේ ඒ නිමිති සංසිඳීමෙන් සංස්කාරයන් සංසිඳීමෙන් ඉපදිලා තියෙන අනිමිත් ලක්ෂණය අරමුණු කරන්න පුළුවන් නම් අරමුණු වෙනවා නම් අන් එකට කියනවා නිවන අරමුණු වෙනවා කියලා. මෙතෙන්දී ඉතාමත් සූක්ෂම දෙයක් තියෙයි. කිසිම දෙයක් නැහැ කියලා බාහිර නිමිත් බාහිර කිසිම දෙයක් නැහැ කියලා නැති බවකට හිත යොමු කළොත් විඥාණයෙන් තව කිසිවක් නැහැ කියන අරමුණක් ඇති කරගත්ත මිසක ඒක සංස්කාරයන්ගේ සංසිඳීම නෙමෙයි. සංස්කාරයන්ගේ සංසිඳීමෙන් කිසිම සංස්කාර ධර්මයක් සිතට හසු නොවනකම අරමුණු කරන්න පුළුවන් නම් ආන් ඒක නිවනයි. ඒක මතක් කළේ අද ඔබට අඳන්න වැළපෙන්න දුක් වෙන්න සතුටු වෙන්න තියෙන මේ සියලුම නිමිති ඔබගේ මනසෙන් යම් දවසක ගෙවුණද ඒ තමයි ඔබ නිවන සාක්ෂාත් කරගත්ත දවස. ඒක කරන්න පුළුවන් එකම එක දෙයකටයි. ඒක මතක් කළේ කන්දානං උද්‍යබ්යං ස්කන්ධයන්ගේ උදේවැය බැලීමෙන් විතරමයි සතර මහා ධාතුව මත ලෝකයේ දකින සතර මහා ධාතුව තුල ලෝකයේ පැවැත්ම හසුරුවන මේ සිතට විමුක්තිය අරගෙන දෙන්න පුළුවන් නිවීම අරගෙන දෙන්න පුළුවන් එකම ධර්මතාවය වෙන්නේ ඒ ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට බලනකොට සතර මහා ධාතුව මත පතිත වෙලා තියෙන වැසගෙන තියෙන මේ සිත අනුක්‍රමයෙන් සංස්කාර නිමිති අරමුණු කරගන්න තැනකට පැත්තට යොමු වෙනවා. ඒක මම පැහැදිලි කරන්නම් ටිකක්. ඔගලන්ට මෙහෙම බලනකොට මෙහෙම ඉන්නකොට තමන්ට තමන්ගේ දරුවෙක් ඉන්නවා කියන හැඟීම තියනවා වෙන්න පුළුවන්. දැන් සිහි කරනකොට සිහි කරන මනසත් මනසින්ම සිහි කරගත් ධර්මතාවයකුත් මේ සිහි වුණා කියන එක ඔබට කවදාවත් හසු වෙන්නේ නැහැ. හමු වෙන්නේත් නැහැ. සිහි කර ගන්නකොටම ඔබේ සිත වේගෙන් නැඹුරු වෙලා බාහිර භෞතික රූපයක් පැත්තට ගිහිල්ලා ඔබව නවත්තනවා මෙන්න දරුවා කියලා. එතකොට ලෝකය කියලා කියන්නේ බාහිර භෞතික රූපකින් අපිට දරුවා ඉන්නවා කියලා හම්බ වෙන මට්ටම හම්බ වෙනවා. දැන් අපි හොඳට ඔක බැලුවොත් ටිකක්
ඇත්තටම වෙලා තියෙන දේ මොකක්ද කියලා. ඇස් ඉදිරි පිටට හම්බ වෙන රූපය. ඇස් ඉදිරි පිටට එන්නේ ඉස්සෙල්ලාම පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපයක්, රූපයක හැඩසටහනක් තමයි අපිට පේන්නේ. ඒ පේන හැඩසටහනට, හැඩසටහන පේනකොට අපිට ඒ පේන හැඩසටහන ආරම්භය තණ්හාව කැමැත්ත ඇති වෙන විදිහට මේ මගේ දරුවා කියලා, මට ඉන්න එකම දරුවා, මේ දරුවාගේ නම මෙන්න මේකයි කියලා අපි හිතනවා. ඊට පස්සේ අර පෙනුණු දෙයි පෙනුණු හැඩයට අපි හිතුවාම විඥාණයෙන් දැනගන්නවා අර හැඩේ දරුවා කියලා. ඔන්න දැන් මතකයක් තියෙයි. අපි දරුවා කියලා ඔබ හිතන තැන තමයි හිතන්න පුළුවන් මේ අවස්ථාවට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. දැන් ලෝකෙට පංච උපාදානස්කන්ධය හම්බෙන්නේ බාහිරේ. දැන් දරුවා කියලා සිහි වෙනකොට ඔය දරුවා කියලා සිහි වෙච්ච නිමිත්ත හැදුන හැටි ඕගොල්ලෝ දන්නේ නැහැ. ඇස් ඉදිරි පිටට සතර මහා ධාතු රූපයක් ආවේ, කනබුන ආහාරයෙන් හැදුණු රූපයක් ආවේ. ඒ රූපේ හැඩේයි පෙවුනේ, ඒ රූපෙටයි මේ මගේ දරුවා, මගේ දරුවාගේ නම මෙහෙමයි, මට ඉන්න එකම දරුවා කියලා ඒ රූපෙ දිහා බලාගෙන හිතන්ඩ හිතන්ඩ ඒ නිමිත්ත අරඹය තමන් තුල ඡන්ද රාගයක් ඇති වෙනවා. කැමැත්තක් ඇති වෙනවා. විස්තරයකුත් එක්ක මේ හැඩේ මගේ දරුවගේ කියන හැඟීමක් තමයි දැන් තියෙන්නේ. ඒ අද්දකීම විඥාණයට පවරලා ඒ ඇහත් රූපියක් දෙක නිරුද්ධ වෙනවා. දැන් ඕගොල්ලෝ හැඩයක් හිතාගෙන ඉන්නවා මේ මගේ දරුවා කියලා. බලන්න යනවා කියලා කරන්නේ මොකද්ද? ආපහු සතර මහා ධාතු රූපය තියෙන තැනට ඇහැ අරගෙන යන එක තමයි කරන්නේ. ගිය ගමම්ම අද මේ ඇති කරගත්ත මතකය සිහිපත් කරගන්නවා. අපි දන්නේ අද ඇති කරගත්ත මතකයයි සිහිපත් වුනේ කියලා අපි හිතනවා දරුවා මම දැක්කා කියලා. අපිට බාහිර වස්තුවක්, බාහිර ද්‍රව්‍යයක් දරුවෙක් හරි මනුස්සයෙක් හරි වටිනා දෙයක් හරි වෙලා තියෙන තාක් කවදාවත්ම දුකෙන් මිදෙන්න බෑ. මං ඕක ඔයාලට තේරෙන පැත්තකින් මතක් කරන්නම්කෝ. අපි දැන් සිහි කළොත් අපිට සල්ලි සිහි කරන්න පුළුවන්. රුපියල් 5000 කුලයක් සිහිපත් කරගන්නකෝ බලන්න. ඔන්න දැන් සිහිපත් කරගත්තොත් ඔන්න ඒ සිහිපත් කරගන්නකොට සල්ලි කඩදාසි පොලෙත් පේනවා. ඒකේ හැඩෙත් පේනවා. 5000යි කියලා කරපු විස්තරෙත් පේනවා. 5000ක් කියලා දන්න කමකුත් තියෙයි. ඔතන තියෙනවා ස්කන්ධ පංචකය. ඔය දැන් සිහි කරගන්නවා කියන්නේ පංච උපාදානස්කන්ධය. කියල 5000ක් කියලා හිතන තැන. දැන් අපි බලමු මේ රුපියල් 5000ක් කියන දැනුම තමන් තුළ ඇති වුණේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම ඇස් ඉදිරි පිටට එන්නේ නොයෙක් විදිහේ වර්ණ ගැන්නු කඩදාසි කොලයක්. ඔය කඩදාසි කොලේ එනකොට මේක රුපියල් 5000ක්, මේක ගත්තොත් මේ දේවල් කරන්න පුළුවන් කියලා අපි හිතනවා. හිතන ක්‍රමයටම තණ්හාව යෙදෙනවා. දැන් අර රූපේ දකින්නකොට මේක රුපියල් 5000ක්
ගත්තහම මට මේ වැඩ කරන්න පුළුවන් මෙච්චර වටිනවා කියන එක වේගෙන් මේ හිත වැඩ කරනවා. ඔක හිතන්නේ කවුද? මේ කඩදාසිය ඇස් දෙක ඉදිරිපිට තියාගෙන ඉන්න තමන්. හිතනකොට මේ ඉදිරියෙන් තියෙන රූපේ බලාගෙන තමන්ගේ මනසේ වටිනාකම කියදෙනවා. දැන් මේ කුලේ බලාගෙන තමන්ගේ මනසේ යෙදෙනවා මොකද්ද? වටිනාකම. ඕගොල්ලෝ දන්නේ, අපි දන්නේ කුලේ බලනකොට වටිනාකමක් ඇති වෙන විදිහට හිතලා මන් තුල වටිනාකමක් ඇති වෙලා තියෙනවා කියලා දන්නේ. නොදන්නා කමින් දෙවනුවට ඒ වටිනාකම ඇති වෙච්ච එකට කියනවා තණ්හාව කියලා. තණ්හාපච්චය උපාදාන කියලා කියන්නේ තමන් තුල තණ්හාව ඇති වුණා කියලා දන්නේ නැති හින්දා මේ කඩදාසියයි වටින්නේ කියන තැනට අපිපත් වෙනවා. උපාදාන කරගන්නවා කියන්නේ අපි කඩදාසිය දකිනකොට තමන්ගේ සිතේ වටිනාකමක් ඇති වෙනවා. ඒක දන්නේ නැති හින්දා වටින්නේ කඩදාසියයි කියන පැත්තට නැඹුරු වෙනවා. ඔන්න දැන් අපිට අපේ මනස පේන්නේ කුලේ වටින එකක් හැටියටයි දැන් පේන්නේ. උපාදාන. උපාදාන පත්‍ය භව කියන්නේ වටිනා සල්ලි තියනවා වගේ තමයි දැනකින් තමයි අපිට පේන්නේ. වටිනා 5000 කුල මේ හැම තැනම තියනවා වගේ තමයි අපිට දැනෙන්නේ දැන්. දැන් භවයේ තියනවා කියලා කියන්නේ ಜಾති 5000 කුල ඉපදිලා. දැන් ඕගලන්ට දුක මොකද්ද? ඔය 5000 කුලේ ලෙඩ වෙනවා වගේ තමයි යෝක තැන් 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 වල වේයෝ කෑවුන. දුක එනවද නැද්ද? එනවා. එකම තැන තිබිලා දිරල ගියොත් දුක. හොරු ගත්තොත් දුක. මේ කඩදාසි කොල කෑල්ල ඉරුනොත් වේයෝ කෑවොත් මිනියෝ කෑවොත් මොන විදිහකට හරි මොකක් හරි හානියක් වුණොත් දුක එනවද නැද්ද? එනවා. දැන් ඔය දුක නැති කරන්න ඕගලන්ට කරන්න පුළුවන් දේ මොකද්ද? දැන් තණ්හාව කියලා අමුතුවෙන් එකක් ගන්න එපා. අමුතුවෙන් තණ්හාව වැඩක් කළා මොකද්ද? මේ කඩදාසිය වටිනාකමට පෙන්නනකම හදන්න වැය වෙලා එක. තණ්හාව නිකන් හිටියේ නෑ. තණ්හාව කළා වැඩක් මොකද්ද? උපාදාන කළා කියන්නේ මේ කඩදාසියයි වටින්නේ. පේනවා චක්කු සම්පස්ස පච්චය වේදනා කියන්නේ කඩදාසිය පේනවා. වේදනා පච්චය තණ්හා කියන්නේ පෙනෙනකොට වටිනාකමක් දැනෙනවා. තණ්හා පච්චය උපාදානම් කියන්නේ මේ එක එක වැඩක් කරනවා. මේ කඩදාසියයි වටින්නේ කියන තැනට කඩදාසිය අල්ලගත්තා. දැන් බාහිර පැත්තට ආවා. දැන් මනස පැත්ත පේන්නේ. උපාදාන පච්චය භව කියලා කියන්නේ දැන් වටිනා සල්ලි කොළ තියෙනවා. එතකොට බාහිර තියෙනවා. භවපච්චය ජාතිකෙන් සල්ලි කියලා જાතියක් ඉපදිලා දැන් ඕගලන්ට. දැන් සල්ලි කියන જાති සල්ලි කියන එක જાතියක් හැදිලා හැදිච්ච දෙයක්. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදෙ දුක් දුන්න. දැන් ඒ જાතිය නිසා සල්ලි කොළේ ඉපදුනා කියලා කියන්නේ උපන්නේ මොකද්ද? දුක. ඔය සල්ලි කොළේ වේය කෑවත් දුක් වෙනවා, කාව කෑවත් දුක් වෙනවා, ඉරිලගියත් දුක් වෙනවා, හොරු ගත්තත් දුක් වෙන දුක එනවා. එන්නේ නැද්ද? එනවා. ඒ හින්දානේ හොරු ගනේ කියලා කොච්චර ආදරෙදි කියනවා නම් කබඩ් වල ඔය තැන් 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 වල දාලා අපි වහන්නේ. හරි. දැන් ඔය දුක නැතිකරන ක්‍රමයක් කියන්න මට. හදිසියේ ඒ සල්ලි කොළේ කාව කෑවෙත් නැහැ, වේය කෑවෙත් නැහැ, මිය කෑවෙත් නැහැ, නැති වුනෙත් නැහැ, සේපිය දාලා තියාගන්න පුළුවන් වුණා. හැබැයි ඒක එතකොට පරිස්සම් කරලා තමන්ගේ ඇහැ දිරලා, කනනාසය ශරීරය දිරලා මේ පැත්තෙන් අතහැරෙන්න වුණා. සල්ලි කොලේ ඉදිරියේ නැහැ, හැබැයි තමන් දිරලා. ඒත් මැරෙන්න වුණා වෙනවා. එතකොට දුක. දැන් මට කියන්න මේ මුදල් නෝට්ටුව තියාගත්තත් දුක, නැති වුණත් දුක. එතකොට මේ දුකෙන් මිදෙන්න බගක් කියන්න මට ක්‍රමයක් තියෙද? ක්‍රමයක් නැහැ. තණ්හාව නැති කරන්න ඕනේ, තණ්හාව නැති කරන්න ඕනේ කිව්වට බෑ. දැන් තණ්හාව කියලා එකක් දකින්න එපා. එයා වැඩක් කළා. ඒ තණ්හාව තමයි වටිනා වස්තුවක් හදලා තියෙන්නේ. ඕගොල්ලෝ තණ්හා නැති කරනනම් මේ වස්තුව නැති වෙනවා කියන තැනකට එන්න ඕනේ මිසක
වටිනා වස්තුවකට තණ්හා කරනවා කියන තැනකට අපි පත් වෙලා තියෙනවා. ඒක මේ වෙන රවුමක් ගිහිල්ලා. වෙන රවුමක් කියලා කියන්නේ මම කියන්නේ දැන් අපි හිතන් අනේ මම ඒක මම තව අර්ථකින් කියන්නම්. අනේ මම ලෙඩ වෙනවා කියලා අපි අඬනවානේ. නමුත් ඒක නෙමෙයි ඇත්ත. මොකද්ද? රූපේ ලෙඩ වෙනවා. ලෙඩ වෙන රූපෙට මම කිව්වා දැන් මම ලෙඩ වෙනවා කියලා එකක් හදාගෙන. ආන් ඒ වගේ සිද්ධියක් මේ තියෙනවා. හරි. ඔය විදිහටයි දැන් 5000 කොලේ හැදුනහම දුකනේ. හරි. 5000 කොලේ කඩදාසිය වගේම ඇස් ඉදිරිපිටට කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපයයි ආවේ. චක්කු සම්පස්ස පච්චය වේදනා. දකින්න කොටම ආදරයේ සිනහස කියන තැනකින් තමන්ගේ හිතේ තණ්හාව වේදෙනවා. තණ්හාව වැඩක් කරන මේ මගේ දරුවා කියලා රූපේ උපාදාන කරවනවා. අර කඩදාසිය 5000 කිරු වගේ මේක වගේ දරුවා කියන තැන දැන් හිතපැත්තේ මුකුත් නැහැ. තියාගන්න එපා තණ්හාව වැඩක් අරගෙන දැන් අභ්‍යන්තරේ තණ්හාව නැති කරන දෙයක් ඉදිරි කළා නෑ. යා රූපෙට යොමු කළා තියෙන එක. දැන් රූපේ පෙනෙයි මොකද්ද? මගේ දරුවා මට ගොඩාක් වටිනවා කියන තැනකින්. භවය කියන්නේ මට දරුවෙක් ඉන්නවා. ಜಾති දරුවෙක්ගේ ඉපදීම කියලා කියන්නේ දුක. දැන් දරුවා ලෙඩ වුණොත් දුක එනවද නැද්ද? මහලු වුණත් මැරුණත් දුක එනවද නැද්ද? දුක එනවා. දරුවා ලෙඩ වෙන්නේ මහලු වෙන්නේ මැරුණේ නැහැ. හැබැයි දරුවේදි තමන් මැරෙන්න උණු දුක. දැන් මට කියන්න මේ දුකෙන් මිදෙන්න ක්‍රමය කිසිම තැනක දුකෙන් ඈතරෙන්න ක්‍රමයක් නැහැ. දරුවා ඉන්නකම් කන්න දෙන්න ඕනේ, බොන්න දෙන්න ඕනේ, නාවන්න, අඳවන්න, පළඳවන්න, ආහාර පාන දෙන්න යුතුයකම් වගකීම් කරනවා කියලා ඕකත් ඉතින් ඕවා දුක. නමුත් දුක හැටියට තේරෙන්නේ තණ්හා වෙච්චාට බලයි. හරි. හදිසියෙ මැරුණොත් යන්තම් දුකෙන් නිදහස් වුණා කියලා සතුටක් එයිද? නෑ. දුක උපන්නට පස්සේ දුක තිබුණත් දුක, දුක නැති වුණොත් ඒකටත් වඩා දුක. දුක නැතිවීමත් දුක මිසක ලෝකෙට ඒක සැපක් වෙන්නේ නෑ. දරුවා නැති වුණා කියලා දුක් විඳිනවා මිසක දුක කියන එකේ තියෙන නරකම, කටුකම, කූරම දේ තමයි තිබුණත් දුක, නැති වුණත් දුක, නැති වෙනව නෙමෙයි නැති වුණත් දුක. ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් දරුවෙක් ඉන්නවනම් දරුවා ඉන්නකම් ඕගලන්ට වෙහෙස මහන්සියලා කටයුතු කරන්න වෙන එක දුකක් නෙමෙයි දියම් මට්ටමක හරිය දුකක්. හොඳයි, දැරිලා අකාලේ හරි මොන විදිහට දරුවෝ මරනොත් යන්තම් දුකෙන් නිදහස් වුණා කියලා සතුටක් එනවද? නෑ, නැතිවීම ඊට වඩා දුකක්. එහෙනම් දුක තිබුණත් දුක, නැති වුණත් දුක. මුදල් කොලේ තියෙනකොට මිරිස් මුට්ටිය දාලා හංගන්න ඕනේ, ඉබිලි අතුරු දාලා හංගන්න ඕනේ, කොතනක කොතනක හරි හංග හංග තියෙන එක සපද්ද දුකද? දුකයි. බය කොයි විලේ හුරු ගනීද දන්නේ. ගෙට ඉබ්බෝ දාන්න ඕනේ, යතුරු දාන්න ඕනේ, ගේට්ටුවත් යතුරු දාන්න ඕනේ, බල්ලුත් තව රැකවරණයට කියන්න ඕනේ. ඇයි ඒ? නැති වුණොත් ඉතින් ඒ ආරක්ෂා කිරීම දුකක් ලෝකේ. හරි. 5000 දරලා නැති වුණොත් අම්මෝ යන්තම් දුකෙන් නිදහස් වුණා කියලා හිතනවද? නෑ, දුක. තිබුණත් දුක, නැති වුණත් දුක. ලෝකේ දුකටපත් වුණාට පස්සේ දුකෙන් නිදහස් වෙන්න තැනක් ඇත්තේම නෑ. ඔන්න ඔය විදිහට බාහිර භෞතික සතර මහා ධාතුව තුල වටිනා කියන වස්තු නිර්මාණය කරගෙන, පුද්ගලය නිර්මාණය කරගෙන, දුක නිර්මාණය කරගෙන ඉන්න පැවැත්මට කියන ලෝකේ කියලා. උතනින් එහාට යන්න කිසිම කෙනෙකුට ඉඩක් නැහැ. වෙන අමුතු එකක් හිතන්න එපා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කියන්නේ ඔගලන දුකෙන් එතර වෙන්න තියෙන්නේ මෙච්චරමයි කියන එක මතක තියාගන්න. ඒ කියන්නේ කෙටියෙන් ගත්තොත් කඩදාසිය රුපියල් 5000ක් තියෙනවා කියන දැක්මට පත්විච්ච එකටයි ලෝකෙ කියන්නේ. එයාට දුකෙන් එතර වෙන්න තැනක් ඇත්තේම නෑමයි. කවදාවත් හීනකින්වත් නෑ එතර වෙන්න තැනක්. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා දුකෙන් එතර කරවනවා. 5000 කොලේ කැඩිලා බිඳලා නැතිලා දුක් විඳින මනසක් තියෙනවා නම් පෙන්නන ඔය දුකට හේතුව දකින්ද ඔය කඩදාසිය වටිනාකමට පෙනුණු තණ්හාව නිසා කියලා. කඩදාසිය වටිනවා කියලා දුක් විඳින ලෝකෙට කියනවා, කඩදාසිය කැඩිලා බිඳිලා අඬන වැළපෙන ලෝකෙට කියනවා බුදුරජාණන් වහන්සේ
ඔය කඩදාසිය නැති වෙනකොට කැඩෙනකොට බිඳෙනකොට ඔබට දුකක් ආවනම් දුකක් ආවේ ඔය කඩදාසිය වටිනාකමට පෙනෙන තමන්ගේ මනස උපදින තණ්හාව නිසායි. ඔය තණ්හාව කඩදාසිය දකිනකොට තමන්ගේ මනසේ වටිනාකම පෙනෙන වටිනාකම දැනෙන තණ්හාව නැති කරගත්තොත් ඔය කඩදාසිය කැඩුනට බිඳුනට දුකේ නැහැ. ඒ හින්දා මේ ආර්ය අෂ්ටාංග සීලයක පිළිලා හිත සමාධි කළා මේ කඩදාසිය ඇත්ත බලන්න නැත්තම් මේ තණ්හාව කඩදාසිය දකිනකොට තමන්ගේ මනසේ තණ්හාව නොදෙන්නට ගන්න මනස බලන්න වෙන කිසි කෙනක කිසි කෙනෙක් දුකෙන් ඈතර වෙන්න පෙන්නනවද කියන එක වෙන ක්‍රමයක් නැහැ. චතුරාර්ය සත්‍ය කියනකොට මහා පය ගහලා ගැඹුරු එකක් කියලා හිතන්න එපා. මේ කෝප්පේ ගොඩාක් වටිනවා රත්තරන් ඒ කියලා හිතාගෙන ඉන්න මට කෝප්පේ කැඩුනත් දුක, බින්දත් දුක, හොරු ගත්තත් දුක, මට මේ දුක නැති කරන්න ක්‍රමයක් ඇත්තේම නැහැ. මේ ජීවිතේ නෙමෙයි අනන්ත සංසාරේ කවදාවත්ම බෑ යන්න තැනක් ඇත්තෙම නැහැ. ඒ දුක් විඳ විඳ දුකෙන් එතර වෙන්න තැනක් නැතුව දඟලන මං කෙරෙහි අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෝපේ කැඩුනහම බිඳුනහම හොරු ගත්තහම ඔබට දුක් විඳින්න වෙනවනම් ඔය දුකට හේතුව කෝපේ කැඩුනකෝ හෝ බිඳුනකෝ හොරු ගත්ත එක නෙමෙයි. ඒක ලෝක ධර්මතා. එහෙම වෙන්න පුළුවන් කෝපේ ගැන වටිනාකම කුඹේ මනසේ යෙදුන එක කෝපේ. ඒ හින්දා ඔය කෝපේ දකිනකොට මනසේ වටිනාකම යෙදෙන එක නවත්ත ගන්න. ඒකට මෙන්න පාර කියලා පෙන්වනවා. අනේ ඊට පස්සේ මට මේක කැඩුනත් එකයි බිඳුනත් එකයි හොරු ගත්තත් එකයි මට ගානක් නැහැ. ආන් එහෙම මේ බුදුරජාණන් වහන්සේ දුකට දුක දුකට හේතුව තණ්හාව, තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා කියන්නේ මේ වස්තුවම වටිනවා කියන තැනින් ගලවන්න. හොඳට මතක තබා ගන්න දුකට හේතුව තණ්හාව කියන වචනේ කියන්නේ වෙන මුකුත් නෙමෙයි. මේ දරුවමයි මේ රුපියල් 5000ක්මයි මේ වස්තුවම වටිනවා කියන තැනින් මනස ගලවන්න. තණ්හාව නැති කරුව දුක නැති වෙනවා කියන එක පෙන්වන්නේ. මනස මේ ගතිය නැති වෙච්ච දවසටයි භෞතික ලෝකේ ගන්නවම දුක නැතු වෙන්න පුළුවන් කියන එක පෙන්වන්නේ. ඉතින් ඒක අපි තේරුම් ගන්න අපි ওই වචන කිය කිය තවත් අර විදිහටම කටයුතු කරනවා. ඇත්තටම ගොඩක් ඕනේ සම්මා දිට්ඨි කියලා කියන්නේ. එයා වෙන මුකුත් නොන්නේ මුළු ලෝකයක්ම දුක් විඳිනකොට එයා ටග්ගල දන්නව දුක ආපු හැටි. ඒ කියන්නේ කෙනෙක් රත්තරන් බලු ටික හොරු අරගෙන නැති වුණා අඬනකොට වැළපෙනකොට එයා දන්නව ටග්ගල මොකද මේ දුකට හේතුව තණ්හාව කියලා. දුකට හේතුව තණ්හාව කියනකොට නිකන් නෙමෙයි ඒ කියන්නේ. මොකද්ද? රත්තරන් ටික වටිනවා වටිනා රත්තරන් නැති වෙච්ච කමට අර යඬන්නේ නෑ. ඒ රත්තරන් වටිනවා කියන එක හිතේ දෙන්නේ කියලා නොදැක්ක එකයි මේකේ තියෙන දෝෂේ. ඒ හින්දා යාට ප්‍රතිපදාවක් හම්බුන්නේ නැත්තේ. අර විදිහට භෞතික වස්තුවයි වටින්නේ කියනකොට තියෙන දෝෂේ මොකද්ද කියන එක දන්නවද? ඒ දුක ඇති කරන හේතුව තණ්හාව ගෙවා ගන්න මඟක් හම්බ වෙන්නේ නැහැ. කඩදාසියම වටින්නේ කියලා දැක්කහම වෙන්නේ මොකද්ද? දුක ගෙවා ගන්න මගක් හම්බ වෙන්නේ නැහැ. කඩදාසිය නැති වෙනකොට දුක ආවේ කඩදාසිය වටිනවා කියන එක මගේ මනසේ යෙදුන හින්දායි. මනසේ යෙදෙන වටිනාකම නැති කරගත්තොත් දුක නැති කර හැකියි. එතකොට මගක් තියෙන හොඳ නැද්ද? තියෙනවා. මගක් හම්බ වෙනවා. හොඳට මතක තබා ගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් විතරයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ උපදින්න කියන කාරණාව කියන්නේ ඒකට. ඒ මේ කාරණාවල් ගොඩාක් ගැඹුරු නැහැ. නැත්තම් මේ අපි වෙනද කතා කරන තැනකම කෝපෙම වටිනවා වගේ තැනක ඉඳගෙන චතුරාර්ය සත්‍ය කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයක් නැහැ. මේ දරුවමයි මුණුපුරාමයි කියන තැනක ඉඳගෙන ඕගොල්ලෝ තව සීල සමාධිත් වඩනවා අපි. නමුත් දරුවා මුණුපුරා කියන තැනින් මිදෙන්නමයි මේ මිදෙන්න දකින්නකම ආර්ය අෂ්ටාංග මාර්ගය. මම කියන එක තේරෙනවද? දැන් අපි හිතාගෙන ඉන්නේ 5000කොල වෙනම තියෙනවා. අපි ආර්ය අෂ්ටාංග මාර්ගය වෙනම වඩනවා. එහෙමනේ අද කරන්නේ නේ. මේ 5000කොල තියෙනවා. ඒව කැඩුනහම බිඳුනහම අඬනවා වැළපෙනවා දුක නැති කරන්න ආර්ය අෂ්ටාංග මාර්ගයත් වඩනවා. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මොකක්ද? කෙටියෙන් ගත්තොත් ලෝකයා 5000කොල නැති වෙලා අඬනකොට වැළපෙනකොට ආර්ය ශ්‍රාවකයා දකින්න කොහොමද? ditthi සම්පන්න පුද්ගලයා. ඔය කඩදාසිය දකිනකොට හිතේ වටිනාකම
යෙදෙන එකයි අඬන්න වැළපෙන්න හේතුව. තමන්ගේ මනසේ තියෙන වටිනාකම ගෙවා ගත්තොත් එයා සල්ලි නිසා එන දුකෙන් නැති වෙන්න සල්ලි පරිස්සම් කඩදාසි පරිස්සම් කරන එක වෙනුවට ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා නේද? ඉතින් මම මේ කියපු ටික පොඩ්ඩක් හිතන්න. මම හිතනවා මේ ටික නුවණක් තියෙන කෙනෙකුට ගොඩාක් වටිනවා කියලා. මොකද මනුස්ස ජීවිතයකට අපිට හම්බ වෙන්නේ අපි අවිද්‍යා අන්ධකාරේ බුද්ධෝත්පාද කාලයක වුණත් අබුද්ධෝත්පාද කාලයක වගේ බාහිර භෞතික වස්තුන් ඇත්ත වෙච්ච ලෝකෙක එහෙමම ඇත්ත වෙලා පය ගහලා ඉඳගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයක් වඩන එකක් ගැනයි අපි කතා කරන්නේ. නමුත් මට අද ඕනේ උනේ එහෙම නෙමෙයි. ඔයගලන්ට පෙන්වන්න මේ සතර මහා ධාතු මේ චතුරාර්ය සත්‍ය කියන්නේ සම්පූර්ණයෙන්ම අපිව දුකෙන් මුදවන්න තියෙන හේතුවෙන් අයින් කරන්න ප්‍රතිපදාව. එතකොට මේ දුක ඇති කරන ක්‍රමයේ වෙනස පෙන්වගන්න හඳුර ගන්න. ඉතින් හඳුනගෙන ඕනම දෙයක් Taman තග්ගල සිහි කරගන්න එක දෙයක්. ඒ වස්තුව වටිනවා නෙමෙයි ඒ වස්තුව වටිනවා කියලා මට දැනෙනවා. දෙකක් මේ කෝපේ වටිනවාම කියන එකයි කෝපේ වටිනවා කියලා Tamanට දැනනවා කියන එකයි දෙකක්. හැබැයි මේ දෙකේ ලොකු වෙනසකුත් තියෙනවා. කෝපෙන් වටිනවා කියන කෙනාට යන්නේ නැමන්නේ නැහැ, මගක් නැහැ දුක නැති කරන්න. කෝපේ වටිනවා කියන එක මට දැනෙනවා කියනකොට මගක් තියෙනවා. ඒ වටිනාකම Tamanගෙන් ගලවල දැම්ම හැකි, අයින් කෙරුව හැකි, එදාට දුකෙන් නිදහස් වෙනවා. ආන් ඒ tikai මට මේ මුළු දේශනාව පුරාවදීම ඕගොල්ලන්ට වගේම සමස්ත මුළු ලෝකෙකටම දී ගන්න උන පණිවිඩය. ඉතින් මෙන්න මේ ටිකෙන් ඒකාන්තෙන් දුකෙන් මිදී ගන්න පුළුවන්. මේ දේශනාව ඇසුරු කරගෙන මේ ජීවිතයේදීම තමන්ගේ නිවීම හදාගන්න. අම්මා මට පොඩි කාලේ කිව්ව වගේ දැනුත් මම මතක් කරනවා, කොහොම හරි ඇස් දෙක පාද ගන්න කියලා. අම්මට වගේ මේ ඉන්න අම්මලා තාත්තලා ඔක්කොට මතක් කරනවා ඇස් දෙක පාද ගන්න කියලා. මන්නම් කොහොම හරි දක්ෂ වුණා ඇස් දෙක පාද ගන්න. ඔගලොත් කොහොම හරි ඇස් දෙක පාද ගන්න කියලා මතක් කරනවා. ඒ සඳහා අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු කළා, විද්‍යාව නැමැති ආලෝකය උපදවාගෙන ඇස් දෙක පාද ගන්න මේ දේශනාව හේතු පුනිස්සියම වේවා කියලා. හොඳයි, එහෙනම් කල්පනා කරගන්න අද මේ දේශනාව තුළින් ජනිත වෙච්ච මේ සීලූම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්ගන් මේ පින්වතුන්ගේ ගෙවල් දොර රැකසක් සාදිස්තන්ට අධිග්‍රහීතු එවගේ මේ අරණ්‍ය ශ්‍රේෂ්ඨ අධිපතිතු සාසන මාම කිෂ්ඨකාරක සීල දිව්‍යෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසර වඩා වර්ධනය කරගන්න මේ දිව්‍යත් පතන බෝධික මුතුන් වෙන සෙනසුත්වා කියන තැනින් අපි දිවෙන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝධයන්තු සම්පත. ඒ වගේම අද මේ සත්පුරුෂ පින්කම සූදානම් කරපු අපේ පින්වත් නිහාල් මහත්තයා, නිලමනි මහත්තයාතුන් මේ සියලුම දෙනා සිහිපත් කරගන්න මේ තුලින් ජනිත වෙච්ච මේ සියලුම කුසල ධර්මයන් තම තමන්ගේ නමින් සිට කාලය යාත්‍රා කළා වූ දෙමාපිය ගුරුවර නෑදෑ බඳු මිත්‍රාදී යම් ඥාතිගණ සම්‍යක් සිටිනා මේ සිල් දිනාට මේ පින් අනුමෝදන් කරනවා. ඒ පින් අනුමෝදන් වූ ඒ අය දුකෙන් මිදී සපවත් භාවයට පත්වීම උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම තමන්ගේ ජීවිත ගමනේ ඒ යුග දිවියට 40 වසරක් ිරෙන අවස්ථාවේ ඒ නිහාල් රණසිංහ මහත්මයා, නිලමනි රණසිංහ මහත්මිය ඒ දෙපළට අපි විශේෂයෙන් ආශිර්වාද කරනවා. ජීවිතයේ ඉදිරි ගමන මේ වගේම බොහෝම සහයෝගයෙන් සතුටින් කටයුතු කළා. ස්වාමීන් වහන්සේලාට ශාසනයට අනේ පිටිසිතුමා විසාකා වගේ බොහෝ මාදරේ සෙනෙහසී අම්මා තාත්තා කෙනෙක් වගේ දෙමින් ශාසනයට ස්වාමීන් වහන්සේලා උදව් උපකාර කළා. ඒ වගේම තමන් වටපිටාවින් අනිත් අයගේ ඇස් දෙක පාදකන් උදව් උපකාර කළා. තමන්ගේ මේ ජීවිතය සාර්ථක කරගන්නට සද්ධර්මයේ ආලෝකය ලබාගන්නට හැමදෙනා ඒ දෙන්නට හැකියාව ලැබේවා. ඒ සඳහා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ඇති වෙලා
බොහෝ කාලයක් යහපත් ලෝකෙට සේවයක් කරමින් ලෝකයේ ජීවත්වෙන්ට ආශිර්වාදයක් වේවා කියලා දෙනමට ආශිර්වාද කරන ගමන් ඒ දෙනමට නොඑක ආකාරයෙන් මේ පින් කුසල් සිද්ධ කරගන්න උදව් උපකාර කළ ඒ අපේ ඉරාන් ලයිනල් කරුණානායක මහත්මයා ඉශානි අභිසූරිය මෙතුණිය ඒ වගේම ශ්‍රියානි අභිසූරිය මෑණිය ඇතුළු මේ පින්කමට මුලින් සම්බන්ධ වෙච්ච ඒ පින්වත් අයත් ඒ වගේ මේ කුටි හදන්ට අපේ මේ දොස්තර නෝන්ලාට උදව් වෙච්ච අපේ ජයන්ත බාසුන්ය සමන්ත බාසුන්ය ඇතුළු ඒ පවුල්වල සියලුම දෙනාටත් ඒ වගේම මෙතෙන් දින් නොකිව්වත් මම දන්නවා අර මාලිනී නෝනා හැම අනුරාධපුරයේ ඉන්න කාලේ මේ ගේ හදන්න මුළු ගෙදරම දීලා මේගොල්ලන්ට බොහෝ උපකාර කළා ඒ නෝනා වගේ තව බොහෝ අය අතහිත දීලා උදව් උපකාර කළා මම නම් වශයෙන් කියන නොදන්නා වුණාට ඒ සියලු දෙනාටත් මේ පින්වත් සියලුම දෙනාටත් අද මේ පින්කම නැවත වරක් සමරන මොහොතේදී මේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසල් මේ සියලු දෙනාටම එකසේ පිහිටීමෙන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයත් වෙත්වා මේ සියලු කුසල් මේ සෑම දෙනාටම උතුම් නිවන් පිණිස පාරමිතාවක් වේවා කියලා තාසන්සනා කරනවා අදුවාදන සීලස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේ චතු නිබ්බාන සම්පත්‍ති මිනාති සමිච්චති.